සමූපකාරයේ යන්න මානව ඉතිහාසයේ මිනිසුන් රංචු ගැසෙමින් එකිනෙකා සමග ජීවත් වෙමින් සිටි කාලය දක්වාම දිව යන බව පිළිගැනීමයි. මිනිසාට ආහාර සොයා ගැනීම සඳහාත් ආරක්ෂාව සපයා ගැනීම සඳහාත් වර්ගයා බෝ කර ගැනීම සඳහාත් මෙලෙස මිනිසුන් කණ්ඩායම් ගැසෙමින් ජීවත් විය. ඉන්පසුව මානව ඉතිහාසයේ පුරාම සමූපකාරික ලක්ෂණ පිළිබිඹු කරමින් මිනිසුන් එකතු වී තම අරමුණු ඉටු කර ගැනීම සඳහා වෙහෙස මහන්සි විය. ලෝකයේ වෙසෙන ජනතාව ගත් විට සමූපකාරයේ තුළින් සේවයක් ලබා නොගත් පුද්ගලයෙකු සොයා ගැනීම ඉතාම අපහසු කටයුත්තකි. ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ දත්තවලට අනුව 2022 වර්ෂය වන විට ලෝක ජනගහනයෙන් අඩුම තරමින් 12%ක් පමණ සමූපකාරය සමග අත්වැල් බැඳගෙන පවතී. බිලියන 3ක් පමණ වූ සමූපකාර සංවිධාන තුළ බිලියන 1ක පමණ සාමාජිකයන් සිටී. එපමණක් නොව රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකයන් ලෙස ජාත්‍යන්තර සමූපකාර සංවිධානය සමග සම්බන්ධ වී සිටී. ලෝකය තුළ විවිධාකාරයේ ව්‍යාපාර අපට හඳුනාගත හැකිය. පෞද්ගලික ව්‍යාපාර, රජයේ මැදිහත් වී සිදුකරන ව්‍යාපාර මෙන්ම සමූපකාරයේ පදනම් වූ ව්‍යාපාරයන්ද ලෝකය තුළ ක්‍රියාත්මක වේ. එහිදී අනෙක් ව්‍යාපාර අතරින් සමූපකාර ව්‍යාපාරය වෙනමම හඳුනා ගැනීමට නම් සමූපකාර ව්‍යාපාරය තුළ පවතින විශේෂ ලක්ෂණ, ආවේණික ලක්ෂණ හා විශිෂ්ටත්වයන් ඉස්මතු කරගත යුතුය. මේ තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා දැන් අපි පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන සහ සමූපකාර සමිති අතර පවතින විශේෂතා හා අනන්‍යතා ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරමු. බොහෝ පෞද්ගලික ආයතනවල දර්ශනය වන්නේ පාරිභෝගිකයන් සඳහා ගුණාත්මක භාණ්ඩ හෝ සේවා සපයමින් වෙළඳපොළ තුළ ප්‍රමුඛයා බවට පත්වීමයි. එහිදී ඔවුන්ගේ අරමුණු බොහෝ විට ලාභදායිතාවය ලබා ගැනීම, ආයතනික වර්ධනය හිමිකර ගැනීම, කාර්යක්ෂමතාවය හා සඵලතාවය ඉහළ නංවා ගැනීම හා වෙළඳපොළ තරඟකාරීත්වයට මුහුණ දීම ආදිය ප්‍රමුඛ වේ. එසේම මෙම ආයතන ශ්‍රී ලංකා සමාගම් පනත යටතේ ලියාපදිංචි විය යුතුය. එය තනි හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට හැකිය. රාජ්‍ය නොවන ආයතන පිළිබඳව සැලකීමේදී බොහෝ ආයතනවල දර්ශනය වන්නේ ජනතාව සඳහා දිළිඳු බවින් හා සමාජ විෂමතාවයන්ගෙන් තොර වූ සමාජයක් බිහි කිරීමයි. විශේෂයෙන් දිළිඳු බව තුරන් කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇති කිරීම, කාන්තාවන් හා ආබාධිතයන් බලගැන්වීම, සාක්ෂරතාවය ඇති කිරීම ආදී අරමුණු බොහෝ විට රාජ්‍ය නොවන ආයතනවලට ඇත. මේවා ලියාපදිංචි විය යුත්තේ 1998 අංක 8 දරන පනතින් සංශෝධිත 1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම පනත යටතේය. තනි පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මෙම ආයතන ලියාපදිංචි කිරීමේ හැකියාව පවතී. රාජ්‍ය ආයතන පිළිබඳව සැලකූ විටද පෙනී යන්නේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සේවාවන් හා පහසුකම් සැපයීම බොහෝ රාජ්‍ය ආයතනවල දර්ශනය වන බවයි. මූලික අවශ්‍යතාවයන් සපයා දීම සඳහා සේවා සැපයීම, දරිද්‍රතාවය තුරන් කිරීම, ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම හා සමාජ ආර්ථික සංවර්ධනය ඇති කිරීම ආදිය රාජ්‍ය ආයතනවල දක්නට ලැබෙන අරමුණු කිහිපයකි. සමූපකාර සමිතිගත් විට ඒවාහි දර්ශනය පදනම් වන්නේ සමූපකාර සාරධර්ම, ආචාර ධර්ම හා ප්‍රතිපත්ති ආරක්ෂාවන සමූපකාරික විවසායක් ගොඩනැගීම බව පෙනී යයි.
විශේෂයෙන්ම මෙම සමිති වලින් ඉටු කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු කිහිපයක් හඳුනාගත හැකි වේ. දරිද්‍රතාවය තුරන් කිරීම, ණයගැතිභාවය අඩු කිරීම, ව්‍යවසායන් ගොඩනැගීම, ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනය ඇති කිරීම, සමානාත්මතාවය හා සාධාරණත්වය ඇති කිරීම ආදිය වේ. මෙම සමූපකාර සමිති ලියාපදිංචි සිදුකරනු ලබන්නේ 1982 සහ 1983 සංශෝධනය වූ 1972 අංක 5 දරන සමූපකාර පනත මගිනි. අනෙක් පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතනවල මෙන් නොව සමූපකාර සමිතිවල ආයතනික ව්‍යූහය තුළද සුවිශේෂී ලක්ෂණ ඇත. එනම් සමූපකාර සමිතියේ අයිතිකාරුවා වන්නේ මහා සභාවයි. සමිතියේ සාමාජිකයන් මහා සභාව නියෝජනය කරයි. ඉන්පසු මහා සභාව විසින් පත්කරගත් අධ්‍යක්ෂක මණ්ඩලයකින් හා සමිති නිලධාරී මණ්ඩලයකින් සමිතිය සමන්විත වේ. තවදුරටත් අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ සමූපකාර සමිතිවල පවතින දර්ශනය, අරමුණු හා සංවිධාන ව්‍යූහය එයටම සුවිශේෂී හා ආවේනික ලක්ෂණවලින් යුක්ත වන බවයි. මෙලෙස වෙනත් සංවිධානවලින් සමූපකාර සංවිධානවල පවතින විශේෂ ලක්ෂණ, ආවේනික ලක්ෂණ හා විශිෂ්ටත්වයන් හඳුනා ගැනීම සමූපකාර අනන්‍යතාවය ලෙස හැඳින්විය හැක. 1995 හඳුන්වා දුන් සමූපකාර අනන්‍යතා ප්‍රකාශය මගින් සමූපකාර ව්‍යාපාරයේ විශිෂ්ටත්වයන් හා ආවේනික ලක්ෂණ පිළිබඳව අවධානයට ලක්කොට ඇත. මෙහිදී සමූපකාර අනන්‍යතාවය ප්‍රධාන කරුණු 6ක් යටතේ විග්‍රහ කර ඇත. එනම් සමූපකාර පිළිබඳව විශ්වීය නිර්වචනය, සමූපකාර සාරධර්ම හා ආචාර ධර්ම, සමූපකාර ප්‍රතිපත්ති, සමූපකාර පරමාදර්ශය, සමූපකාර න්‍යාය, සමූපකාර ව්‍යාපාරයේ සංවිධානාත්මක භාවය වේ. ඊළඟ වීඩියෝ මගින් ඉහත සඳහන් කර ඇති අනන්‍යතා ලක්ෂණ පිළිබඳව වෙන වෙනම සලකා බලමු. එම වීඩියෝ බැලීම සඳහාත් අපව ධෛර්යමත් කිරීම සඳහාත් අපගේ HRco-op ශ්‍රී ලංකා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කොට තබා ගන්න.